සුබ දවසක් ඔබ සියලු දෙනාටම අපි අද විශේෂයෙන් මේ මාධ්‍ය හමුව ගන්න තීරණය කරේ මේ වෙනකොට MCC ගිවිසුම අවලංගු කරලා තියෙනවා MCC ගිවිසුමට අදාළ ප්‍රදානයන් ලංකාවෙන් ඉවත් කරලා සියරා ලියෝන් රාජ්‍ය වෙත ගෙන ගිහිල්ලා තියෙනවා ඒක මේ මොලෙන් දුන්න ගේමක් කියලා මේ ආණ්ඩුවේ කට්ටිය කියමින් ඉන්නවා නමුත් මේක පිටිපස්සේ තියෙන සැබෑව මේක පිටිපස්සේ තියෙන ඇත්ත කරුණ හෙළිදරව් කරන්න තමයි අපි අද මේ මාධ්‍ය හමුව ගත්තේ එතකොට මේ මාධ්‍ය හමුවට මා සමග සහභාගී වෙනවා අපේ පක්ෂයේ මාධ්‍යම කාරක සභික විමල් වත්තුහේවා සහෝදරයා ඔහු ගොවි අරගල ව්‍යාපාරයේ ක්‍රියාදරයෙකු ලෙසත් කටයුතු කරමින් ඉන්නවා. දැන් ප්‍රධානම ප්‍රශ්නේ තමයි MCC ගිවිසුම ලංකාවට එන වෙලාවේ ගිය ආණ්ඩුවේ අයත් මේ ආණ්ඩුවේ අයත් MCC එක සම්බන්ධ විවිධ අර්ථකථනයන් කරා. දැන් පහුගිය ආණ්ඩුවේ මංගල සමරවීර මහත්තයලා MCC ගිවිසුම ගැන කිව්වේ MCC ගිවිසුම රටට ආපු ලොකු ආශිර්වාදයක්. මේ ණයක් නෙවෙයි ආධාර මුදලක් හම්බෙනවා. ලොකු සල්ලියක් හම්බෙනවා. සල්ලි හම්බෙන නිසා මොනවා වුණත් කමක් නැහැ කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. මොකද ඒ වෙලාවේ මේ ආණ්ඩුවේ හිටපු පිරිස් මේක සම්බන්ධ විවේචන ඉදිරිපත් කරා මේ MCC ගිවිසුම හරහා විශාල පාවාදීමක් වෙනවා කියලා. හැබැයි මේ විවේචන ඉදිරිපත් කරද්දී ඒ අය සැලකිලිමත් වුණා. ඒ විවේචනේ ඇත්ත විවේචන ඉදිරිපත් නොකර බොරු විවේචන ඉදිරිපත් කරා. ඒ නිසා මේතන ඇත්ත ප්‍රශ්න යට ගහලා ඒ වෙනුවට මේ කොරිඩෝරයක් හදනවා රත්නපුරේ ඉඳලා අනුරාධපුරයට යන්න වීසා ගන්න වෙනවා වගේ කතන්දර කියමින් විමල් වීරවංශලා වගේ අය සම්පූර්ණ වෙන කතාවක් හැදුවා. නමුත් ඒක ඇතුලේ ඒ කතාව ඇතුලේ කරපු දේ තමයි මේ MCC ගිවිසුම සම්බන්ධ ඇත්ත අවදානම මොකද්ද ඇත්ත අනතුර මොකද්ද කියන එක යටපත් කරන එක. MCC ගිවිසුමේ අරමුණ විදිහට තිබුණේ විවිධ අරමුණු රාශියක් අතර ප්‍රධාන අරමුණ විදිහට තිබුණේ ලංකාවේ ඉඩම් වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම. ඒක හරියටම ඔප්පු වෙනවා අර MCC ගිවිසුමට කලින් කොංග්‍රස් MCC ආයතනය විසින් ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට යවන කොංග්‍රෙෂනල් නොටිෆිකේෂන්ස් වල එන කොංග්‍රස් මණ්ඩලයට යවන දැනුම් දීම් වල 2017 ජුනි 20 වෙනිදා දැනුම් දීමේ උන් නිශ්චිතව කියලා තියෙනවා ලංකාවට ආයෝජනයන් කරන්න ලංකාව ඇතුලේ ඇමරිකානු ප්‍රාග්ධනය ක්‍රියා කරවන්න සහ විශේෂයෙන් ඔවුන්ගේ දේශපාලන වමනාවන් සඳහා ඉතාම වැදගත් දේ තමයි ලංකාවේ ඉඩම් වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම කියලා. දැන් ප්‍රශ්න තියෙන්නේ ලංකාවේ සමස්ත ඉඩම් ප්‍රමාණය මේ වර්ග කිලෝමීටර 65610ක රටේ පුංචි රටක්. ඒතර මේකේ තියෙන සමස්ත ඉඩම් ප්‍රමාණයෙන් විශාල කොටසක් තවමත් වෙළඳ භාණ්ඩකරණය වෙලා නැහැ. ඒ කියන්නේ ඒවා විකුණන්න හෝ මිලදී ගන්න හෝ මිල කරන්න හෝ බෑ. පෞද්ගලික සන්තකයට පවරන්න බෑ. එතකොට මේක සම්බන්ධ නීති ගණනාවක් තිබුණා. එකක් තමයි ලංකාවේ සමස්ත ඉඩම් වලින් 80%ක් පමණ තියෙන රජයේ ඉඩම්. එතකොට ඒ රජයේ ඉඩම් වෙනත් කෙනෙකුට සින්නක්කරව විකිණීම සම්බන්ධ බරපතල නීතිමය බාධාවල් තියෙනවා. සාමාන්‍යයෙන් පුළුවන් මේක බදු දෙන්න විතරයි. 99 අවුරුද්දකට බදු දෙන්න පුළුවන්. නමුත් විකිණීම සඳහා බාධාවල් තියෙනවා. එතකොට පළවෙනියට මේගොල්ලන්ට ඕන අන්නේ බාධාවල් ටික ඉවත් කරගන්න. ඒ බාධාවල් ඉවත් කරගෙන රජයේ ඉඩම් විකුණන්න අවශ්‍ය කරන නීතිමය සංශෝධන කරගන්න අවශ්‍ය වුණා. ඊළඟ ප්‍රශ්නේ තමයි ලංකාවේ ඉඩම් විශේෂයෙන් රජයේ ඉඩම් විදේශිකයන්ට විකුණන්න බෑ කියලා ලංකාවේ නීතියක් තියෙනවා. විදේශික සමාගම් වලට විකුණන්න බෑ. එතකොට දැන් මේ ඇමරිකානු හෝ වෙනත් ඒ එන බහුජාතික සමාගම් වලට ඉඩම් විකිණීමේ අවහිරයක් නීතිමය වශයෙන් තිබුණා. ඒ නිසා මේගොල්ලන්ට ඕන වුණා විදේශිකයන්ට ඉඩම් විකිණීමට තියෙන අවහිරය ඉවත් කරගන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි ලංකාවේ රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් ගොවීන් විසින් වගා කරමින් තිබුණා. එතකොට ලංකාවේ ගොවීන්ගේ ලොකු ප්‍රමාණයකට තමන්ටම කියලා ඉඩමක් නැහැ. ඒ අය විවිධ බලපත්‍ර ක්‍රම යටතේ හෝ වෙනත් ක්‍රම යටතේ රජයේ ඉඩම් වල තමයි වගා කරමින් හිටියේ. එතකොට රජයේ ඉඩම් සම්බන්ධ ගොවීන්ට බලපත්‍රයක් දීලා තිබුණාට ගොවීන්ට බෑ ඉඩම විකුණන්න. ඒ අයට ඒක පරිහරණය කරන්න විතරයි පුළුවන්. ඒ නිසා ගොවීන් විසින් පාවිච්චි කරන ඉඩමුත් වෙළඳ භාණ්ඩකරණය වෙලා තිබුණේ නැහැ. ඒ නිසා MCC ගිවිසුමේ මූලික අරමුණ විදිහට තිබුණේ මේ ඉඩම් වෙළඳපළට කැඳවීම. ඒක සඳහා එකක් ඒගොල්ලෝ යෝජනා කරා රජයේ ඉඩම් මැනලා වෙනම කැබලි කරලා ඒවට ඔප්පු සකස් කරන්න කියලා. ඊට පස්සේ එයා යෝජනා කරා ඒ ඔප්පු සකස් කරන ලද රජයේ ඉඩම් සියල්ල වෙනම ඉලෙක්ට්‍රොනික ලෙස සකස් කරන ලද දත්ත බැංකුවක තැන්පත් කරන්න. දත්ත බැංකුවක තැන්පත් කරලා අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය වේලාවක ඒ ඉඩම මිලදී ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන පහසු කරන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ යෝජනා කරලා තිබුණා ඉඩම් නීති වෙනස් කරලා මේ ඉඩම් වෙළඳ භාණ්ඩයක් බවට පත් කරන්නයි. අනිත් පැත්තෙන් ඉඩම් විදේශික සමාගම් වලට මිලට ගන්න පුළුවන් වෙන විදිහටයි කරන්න කියලා. ඊට පස්සේ ඊට අමතරව ඒගොල්ලන්ගේ තිබුණා දැනට ගොවීන් පාවිච්චි කරන ඉඩම් වලට සින්නක්කර ඔප්පුවක් ලබා දීලා ඒ ඔප්පුව හරහා සමාගම් වලට ගොවීන්ගේ ඉඩම් මිලට ගත හැකි වෙන තත්ත්වයක් හදන්න කියලා. ඔන්න ඔය ටික කරන්න තමයි MCC එක මේ ඩොලර් මිලියන් 480ක ප්‍රදානයක් කියලා. ඒකේ ලොකු කෑල්ලක් වෙන් කරලා තියෙනවා මාර්ග සංවර්ධනයට කියලා. හැබැයි මාර්ග සංවර්ධනයේ කීකියේ එන්නේ මොකටද? එන්නේ ඉඩම් ටික පැහැරගන්න. ඒතර ඉඩම් සඳහා වෙන මෙන්න මේ මූලික දේවල් ටික කරන්න. රජයේ ඉඩම් සියල්ල මැනලා කැබලි ලෙස ලියාපදිංචි කරන්න. ඒවට ඔප්පු සකස් කරන්න. ඒ ඔප්පු එකතු කරපු දත්ත බැංකුවක් සකස් කරන්න. දැනට ගොවීන්ට දීලා තියෙන ඉඩම් වලට සින්නක්කර ඔප්පු ලබා දෙන්න. ඒ ගොවීඩම්
සමාගම් වලට මිලදී ගත හැකි වෙන තත්ත්වයක් හදන එක සහ විදේශිකයන්ට සහ විදේශික සමාගම් වලට ලංකාවේ ඉඩම් සින්නක්කරේට මිලට ගන්න පුළුවන් ක්‍රමයක් හදන එක. ඔන්න ඕක තමයි MCC ගිවිසුමේ හරය. ඉතින් ඒකට උඩින් එක එක රේල් පාරවල් හදනවා එක එක කතා කියලා තිබුණා. නමුත් ප්‍රධාන හරය තිබුණේ මේක. එතකොට මෙන්න මේ හරය ගැන කවුරුත් කියන්නේ නැතුව ඒක යට කරමින් හිටියා. දැන් අවසානයේදී MCC ගිවිසුම දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. MCC ආයතනේ MCC ගිවිසුම ලංකාවත් එක්ක අත්සන් කරන්නේ නැහැ. සල්ලි ටික අරන් යනවා සියරා ලියොන් වලට කියලා. දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරු ඉස්සරහට ඇවිල්ලා කියනවා ඔන්න අපි මොලෙන් ගේම ගැහුවා කියලා. මොකද්ද මොලෙන් ගහනවා කියන්නේ? මොලෙන් ගහනවා කියන්නේ ස්ථාවරයක් කියන්නේ නැතුව වැනි වැනි එක එක කතා කී කී හිටපොකට මොලෙන් ගහනවා කියලා කියන්නේ. මොලෙන් ගහපු ගේම දැන් අපි හෙලිදරව් කරනවා. මොකද්ද මේ කරමින් යන්නේ කියලා. කරමින් යන්නේ MCC ගිවිසුම අත්සන් නොකර MCC ගිවිසුමට අදාළ සියලු කරුණු නීතිමය වශයෙන් සකස් කරන්න දැන් ආණ්ඩුව ක්‍රියා කරමින් යනවා. දැන් අවසානයේ තව මාස 6කට පස්සේ බලද්දී ලංකාවේ MCC ගිවිසුම අත්සන් කළා නෑ. නමුත් ගිවිසුමෙන් සිදුවිය යුතු සියල්ල සිද්ධ වෙලා. ඇමරිකාව පැත්තක ගත්තොත් මේක වාසි. ඒගොල්ලෝ ඩොලර් මිලියන් 480ක් වියදම් කරලා කරගන්න හදපු දේ ඒ ඩොලර් මිලියන් 480 යවලා සියරා ලියොන් වලට නොමිලේ කරගන්න අවස්ථාව දැන් හම්බෙලා තියෙනවා. දැන් අපි එකින් එක ගමු උදාහරණයක් විදියට රජයේ ඉඩම් මැනලා වෙනම කැබලි කරලා විකුණන එක සහ ඒකට අදාළ ඔප්පු සකස් කරන එක. එහෙනම් රජයේ ඉඩම් මැනීම කැබලි කිරීම ඒ කැබලි වෙනම ලියාපදිංචි කරලා ඔප්පු සකස් කිරීම කියන කටයුත්ත මෙන්න මේකට තමයි ඒගොල්ලෝ කලින් ඉඩම් සංවර්ධන විශේෂ විධිවිධාන පනත කියලා පනතක් ගේන්න හැදුවේ. හැබැයි ඉඩම් සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගේන්න නොදී ඒක අකුල ගත්තා. ඒකට විශාල විරෝධයක් ආවා. විරෝධය ආවට පස්සේ ගිය සුමානේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් දීලා තිනවා ඉඩම් ආඥා පනතට සංශෝධනයක් කරන්න. කැබිනට් මණ්ඩල අනුමැතිය බලද්දි හොඳටම පේනවා ඉඩම් ආඥා පනතට කරන සංශෝධනය හරහා අර ඉඩම් සංවර්ධන විශේෂ විධිවිධාන පනතෙන් කරන්න හදපු ටික ඔක්කොම කරන්න යන්නේ. MCC ගිවිසුමේ යෝජනා කරපු සියල්ල කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා තියෙනවා ඉඩම් ආඥා පනතට සංශෝධනයක් කරා කරන්න කියලා. ඒක එක. ඊළඟ එක තමයි මේ ඉඩම් ටික ඔක්කොම එකතු කරලා ලේඛනගත කරලා දත්ත බැංකුවක් හදන එක. එතකොට ඒකට තමයි අර ඩොලර් මිලියන් 67කට කොහෙද මුදලක් වෙන් කරලා තිබුණේ MCC එකේ. එතකොට ඒක දැන් එහෙම නැතුව MCC ප්‍රධානී විදියට නැතුව කොරියානු රජයේ ණය ආධාරයක් අරගෙන ඒක කරන්න යනවා ආණ්ඩු. ඉතින් 2020 සැප්තැම්බර් 21 වෙනිදා කොරියානු ණය ආධාර කොරියානු ශ්‍රී ලංකා ණය ආධාර ව්‍යාපෘතියක් විදියට ඩොලර් මිලියන 60.33ක ගිවිසුමක් අත්සන් කරා ඉඩම් පිළිබඳ දත්ත හා තොරතුරු සේවා පද්ධතියක් සකස් කරා. ඕකම තමයි MCC එකෙත් තියෙන්නේ. දැන් කලින් ඇමරිකන් සල්ලි වලින් කරනවා කීපයක දැන් කොරියාවෙන් ණයක් අරන් කරනවා. ඇමරිකන් ආධාරකින් වෙනුවට කොරියන් ණයක් අරගෙන ඉඩම් සියල්ල ලේඛනගත කරන ලද දත්ත බැංකුවක් හදනවා. එතකොට MCC ගිවිසුමේ ඒක ඇල්ලක් සම්පූර්ණ. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මෙතන කොරියාව මැදිහත් වෙලා තියෙන එක. ලෝකේ හැමතැනම MCC ගිවිසුම අත්සන් කරපු තැන්වල ඉඩම් පැහැර ගැනීමේ කටයුත්තට මැදිහත් වෙච්ච කුප්‍රකට සමාගමක් තමයි දකුණු කොරියානු හිමිකාරීත්වයක් සහිත ඩේව් සමාගම. උදාහරණයක් විදිහට මැඩගස්කරේ ගොවීන්ගේ ඉඩම් ටික උදුර ගනිද්දී ඒකේ ප්‍රධානම ගිවිසුම අත්සන් කරේ ඇමරිකාව ඉඩම් උදුර ගන්න මැදිහත් වුණේ ඩේව් සමාගම. ඒකට දැන් කොරියාව කෙලින්ම ලංකාවට දකුණු කොරියාව මැදිහත් වෙලා තියෙනවා. ඒකට ඒ මැදිහත් වීම ඩේව් සමාගමත් එක්ක තියෙන සම්බන්ධය. මේක මොකද්ද? මේවා හරියට රජය ඇවිල්ලා කියන්න ඕනේ නිකන් බොරුවට මොලෙන් ගැහුවා කී කී ඉන්න බෑ. අපිට හිතෙන්නේ මේ මොලෙන් ගැහුවා කියලා කියන්නේ ඇමරිකාව රවට්ටන්න නෙමෙයි ජනතාව රවට්ටන්න තමයි මොලේ පාවිච්චි කරලා තියෙන්නේ මේ මැති ඇමතුරු. ඊට පස්සේ දැන් ඉඩම් නීති වෙනස් කිරීම ඉඩම් නීති පද්ධතිය වෙනස් කරලා ඉඩම් වෙළඳ භාණ්ඩයක් කිරීමට අදාළව 1998 ඉඳලා ක්‍රියාවලියක් යනවා. 1998 ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත හරහා හිමිකම් ඔප්පු ලබා දීම පටන් ගත්තා. දැන් ඒකම ඉදිරියට යනවා. දැන් මේ බිම්සවිය ඔප්පු නිකුත් කිරීම සහ ඒ ඔප්පු සින්නක්කරව වෙන කෙනෙකුට ඉඩම ගොවියට විකුණන්න පුළුවන් වෙන විදිහට. තව විදිහකට තව පැත්තකින් කියනවා නම් සමාගමකට ඇවිල්ලා ගොවියාගේ ඉඩම ගොවියා අමාරුවේ වැටලා ඉන්න වෙලාවක ණය වෙලා ඉන්න වෙලාවක අපි උදාහරණයක් ගන්න ගොවියෙක් බඩේරිඟුවගාවට සේන දැලඹුවා එනවා. ඊට පස්සේ මේ ගත්ත ණය ටික බේරන්න විදියක් නැහැ. අන්න එතකොට බහුජාතික සමාගම ඇවිල්ලා ගොවියට කියනවා හරි අපි ඔයාට ණය බේරන්න සල්ලි දෙන්නම් ඉඩම විකුණන්න අපිට කියලා. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් කවුරු ඇවිල්ලා කිව්වත් ගොවියට ඒ ඉඩම විකුණන්න බැරි වෙන විදිහේ නීතිමය සැකස්මක් තියෙනවා, රාමුවක් තියෙනවා. දැන් මේගොල්ලෝ හදන්නේ මෙන්න මේ නීතිමය රාමුව ඉවත් කරන්න. මේ නීතිමය රාමුව ඉවත් කරලා ගොවියට ඉඩමක් සින්නක් කරව දෙනවා කියන සටන් පාඨය පාවිච්චි කරලා සමාගම් වලට ඉඩම් ගන්න පාර හදන එක MCC එකෙන් කරන්න හදපුවා. දැන් වෙන පාරකින් එනවා. ඊට පස්සේ රජයේ ඉඩම් ඔක්කොම කැබලි කරලා ඒවා දත්ත බැංකුවක දාලා ඒක ඒ ඉඩම් කැමති කෙනෙකුට මිලදී ගන්න පුළුවන් වෙන විදිහට ක්‍රමයේ හදන්න හැදුවා ඉඩම් බැංකුව පනත ගෙනල්. ගියාණ්ඩුව ගේන්න හැදුවා ඉඩම් බැංකුව පනත කියලා පනතක්. ඒ පනතෙන් මේක කරන්න හැදුවා. හැබැයි ඉඩම් බැංකුව පනතට ආපු අතිවිශාල විරෝධය හමුවේ ඉඩම් බැංකුව පනත හකුල ගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඉඩම් බැංකුව පනතක් නැහැ. හැබැයි රජයේ ඉඩම් හෝල්සේල් එකේ දැන් සමාගම් වලට මිලට ගන්න පුළුවන්.
අවශේෂ වනාන්තර රක්ෂිත නොවන වනාන්තර ආරක්ෂා කිරීම සඳහා තියෙන පහ ඇලීරක් 2001 කියන චක්‍රලයක අහෝසි කරා. අහෝසි කළා එතන දැනට ලංකාවේ අවශේෂ වනාන්තර ඉඩම් තියෙනවා අක්කර ලක්ෂ 12ක්. දැන් ඒ අක්කර ලක්ෂ 12ම සමාගම් වලට ගත හැකි තත්ත්වයට පත් කරලා තියෙනවා. දැන් ඉඩම් බැංකු පනත ඕනේ නැහැ. දැන් බැංකු ඕනේ නැහැ. දැන් පේන්න තියෙනවා අක්කර ලක්ෂ 12ක් එතන තියෙනවා. ඊට පස්සේ මහවැලි ඉඩම් සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් අක්කර ලක්ෂ 8ක් සමාගම් වලට දෙන්න තීරණය කළා තියෙනවා. දැන් සමාගම් වලින් ඉල්ලුම් කැඳවලා තියෙනවා. දැන් එක සමාගමක් තියෙනවා එක කුප්‍රකට සමාගමක් ඒගොල්ලෝ ඉඩම් කැබලි 90ක් ඉල්ලලා තියෙනවා. ඒතුළු කිසිදු සීමාවක් නැහැ. එක සමාගමකට ඉඩම් කොච්චර දෙනවද කියලාවත් සීමාවක් නැතුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂම සහ මහවැලි අධිකාරිය සතු ඉඩම් අක්කර ලක්ෂ 8ක් සමාගම් සතු කරන්න යනවා. එතකොට අතන අවශේෂ වනාන්තර අක්කර ලක්ෂ 12යි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සහ මහවැලි ඉඩම් අක්කර ලක්ෂ 8යි අක්කර ලක්ෂ 20ක් බහුජාතික සමාගම් සතු කරන්න යනවා ගොවීන්ගේ ඉඩම් උදුරා ගැනීමට අමතර. ඊට පස්සේ තමයි දැන් 2017 අංක 3 ඉඩම් සන්තකයේ පැවරීම සීමා කිරීමේ සංශෝධන පනත හරහා විදේශිකයන්ට ඉඩම් විකුණන්න තියෙන සීමාව අහුසි කරන්න හැදුවා. දැන් නැවත කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වෙලා තියෙනවා ලංකාවේ ඉඩම් මිලදී ගන්න විදේශිකයන්ට සීමාවක් තියෙනවා. ඒක නිසා තමයි ආයෝජකයෝ කැඳවන්න බැරි. දැන් මේ ආයෝජකයෝ කැඳවීම සඳහා මේක කරනවා කියන්නේ. ඒකට දැන් ප්‍රශ්නේ තියෙන්නේ MCC ගිවිසුමේ කරන්න හදපු ඔක්කොම ටික කරනවා. එකම එකකට විතරයි තාම හරියට එකක් කියලා නැත්තේ. මොකද ඉඩම් වල වටිනාකම තක්සේරු කිරීම සඳහා යාන්ත්‍රණයක් රාජ්‍ය ආයතනයක් හදනවා කියලා MCC කී තියෙනවා. දැන් ඒකට තාම යාන්ත්‍රණය හදලා නැහැ. නිල වශයෙන් යාන්ත්‍රණය හදලා නැති වුණාට මිනින්දෝරු දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා තක්සේරු දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා දැන් ක්‍රමානුකූලව මේකට අදාළ ක්‍රියාවලිය යනවා. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය තක්සේරු ක්‍රියාවලිය තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරලා ඒක පෞද්ගලීකරණය කරන්න යනවා. තක්සේරු ඉඩම් තක්සේරුව පෞද්ගලික ආයතනය හරහා කරන් ආයතනයන් හරහා කරන්න ඕන කරන පිමුරුපත් සකස් කරමින් ඉන්නවා. එතකොට ඇත්තටම MCC එක ගියා MCC එක පැරදුනා කියලා උදම් අනමින් ඉද්දි කට්ටිය රතිඤ්ඤදාමින් ඉද්දි කිරිබත් නම් කන්න බෑනේ. කිරිබත් කන්න බෑ. හාල් 100යි පොල් 110යි කිරිබත් කන්න බෑ. නමුත් රතිඤ්ඤදදා හරි ඉද්දි මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ MCC එක යටින් නැවත ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ නිසා දැන් උදේගම්මන්පිල මන්ත්‍රීවරයා ඇවිල්ලා කියනවා මේ අපි මොලෙන් ගේම ගැහුවා කියලා. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා මොලෙන් ගේම ගහලා තියෙන කාටද කියලා. මොලෙන් ගේම ගහලා තියෙන රටේ ජනතාවට. MCC අස්සම් කරන්න ගියා MCC දැන් අවලංගු කරා දැන් MCC ඉවරයි කියලා රවට්ටලා තියෙන රටේ ජනතාව. ඉතින් මේක සම්බන්ධ ගොවීන් එක්ක ඒ පරිසර වේදීන් සමග ඒ වගේම මේස් පිළිබඳ උනන්දුවක් දක්වන සියලු ප්‍රගතිශීලි ජනතාවත් සමග මේ යන මංකොල්ලේට මේ යන යටිකූට්ටු දී යටින් ගින්දර ගෙන යාමේ කුමන්ත්‍රණයට ක්‍රියාවලියට එරෙහිව ජනතාව පෙළ ගැස්වීම සඳහා ගොවි අරගල ව්‍යාපාරයත් සමග සම්බන්ධ වෙලා අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය උපරිම මැදිහත් වීමක් කරනවා. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලනවා ඒ සම්බන්ධ මැදිහත් වෙන්න ඒ සම්බන්ධ සංවිධානය වෙන්න ඒ සම්බන්ධ දැනුවත් වෙන්න සංවිධානාත්මක ක්‍රියාවලියක් කරා මේ කුමන්ත්‍රණය පරාජය කරන්න මැදිහත් වෙන්න කියලා. හැබැයි මේක නිකන් සටනකින් විතරක් පරද්දන්න බෑ. මේ තියෙන ප්‍රාග්ධනීය ක්‍රියාවලිය. මේ තියෙන මේ සමාගම් වලට ලාභයි පීම සඳහා සියල්ල ගිල ගැනීමේ ක්‍රියාවලිය. එතකොට ඒ ක්‍රියාවලිය ඒ යාන්ත්‍රණය ඒක පරද්දන්නේ නැතුව ඉඩන්ටික විතරක් රැකගන්න හම්බෙන්නේ නැහැ ගොවියට. මේකේ දිශානතිය හදලා තියෙන ගොවියාගේ ඉඩන්ටික ඔක්කොම උදුරගෙන ඒවා බහුජාතික සමාගම් සතු කළා. කෘෂිකර්මාන්තය ක්‍රමානුකූලව ආහාර නිෂ්පාදනය සඳහා වන කෘෂිකර්මාන්තයක සිට අපනයන භෝග කෘෂිකර්මාන්තයක් දක්වා වෙනස් කිරීම. අර රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වචන වලින් කියනවා නම් ඇග්‍රිකල්චර් වෙනුවට ඇග්‍රි ඉන්ඩස්ට්‍රි හදන එක. ඒකට තමයි මේ සූදානම්ින් ඉන්නේ. සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ ගොවියා විනාශ කරලා කෘෂිකර්මාන්තය සහ ආහාර නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම ඒකාධිකාර සමාගම් අතර නතු කරගන්න එක. ලෝකේ සමාගම් 14ක් අතර ආහාර නිෂ්පාදනයේ අයිතිය කේන්ද්‍ර කරගෙන ඉතුරු රටවල් වල ආහාර සුරක්ෂිතතාවය අහිමි කරන. ඒ සමාගම් මත යැපෙන තත්ත්වයක් හදන්නේ. તો උතෙන්ද තමයි මේක යමින් තියෙන්නේ. එතකොට ඒක ඒ සඳහා මේ මුළු පද්ධතියම වෙනසක් ඕනේ. නමුත් తాවකාලිකව මේ ආණ්ඩුව ගේන අනපනත් සඳහා අනිවාර්ය අවශ්‍ය වෙලා තියෙනවා ජනතා පෙළ ගැස්ම. දැන් අද දවසේ පාර්ලිමේන්තුවේ කම්කරු 54ක් සංශෝධනය වෙනවා. කම්කරු 54ක් සංශෝධනය වෙනවා. සාප්පුහා කාර්යාල සේවකයන් සේවය හා වේතන විධිමත් කිරීමේ සංශෝධන පනත. අද ඒක දෙවෙනි වර කියවනවා. ස්ත්‍රීන් තරුණාය හා ළමයින් සේවයේදීමේ සංශෝධන පනත. ඒක අද දෙවෙනි වර කියවනවා පාර්ලිමේන්තුවේ. අවම වේතන ඉන්දියානු කම්කරු සංශෝධන පනත. ඒක අද දෙවෙනි වර කියවීම කරනවා පාර්ලිමේන්තුවේ. කර්මාන්තශාලා සංශෝධන පනත. ඒක දෙවෙනි වර කියවීම කරනවා පාර්ලිමේන්තුවේ. එතකොට දැන් කම්කරුවන්ට අදාළ 54ක් අද සංශෝධනය කරනවා පාර්ලිමේන්තුවේ. ඒක සම්බන්ධ අවම වශයෙන් ජනතාව අතර වෘත්තීය සමිතිය අතර කම්කරු උපදේශක සභාවල කිසි සාකච්ඡාවක් කළා නැහැ. අඩුම ගානේ 50 ටික කියවන්නවත් මේ රජයේ වෙබ් අඩවිවත් දාලා නැහැ.
අමාරුවෙන් හොයාගෙන කියෙව්වට පස්සේ එකක දෙකක තියෙනවා කියන කර්මාන්ත ශාලා සංශෝධන පනතේ තියෙනවා දිනක් තුල කම්කරුවෙකු සේවයේ යෙදෙන කාල සීමාව පුළුල් කිරීමේ ප්‍රතිපාදන සඳහා තමයි මේක හදන්නේ. ඒ කියන්නේ මේ දවසේ පැය 8 වැඩ කරනවා වෙනුවට පැය මේ 9ක් 9.5ක් වැඩ ගන්න පුළුවන් වෙන විදිහට පනත සංශෝධනය කරන්න තමයි අද පාර්ලිමේන්තුවේ මේ ඡන්ද විමසීම කරන්නේ සාකච්ඡා කරමින් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි රාත්‍රී වැඩ ගැනීමේ කාල සීමාව පැය 12 දක්වා දීර්ඝ රාත්‍රී වැඩමුරය පැය 12 දක්වා දීර්ඝ කරන්න ප්‍රතිපාදන හදන්න තමයි මේ 50 සංශෝධන ගේන්නේ. දැන් කවුරු හරි හිතනවා නම් අවම වේතන ඉන්දියානු කම්කරු අවම වේතන සංශෝධන පනත ගේන්නේ වතු කම්කරුවන්ට රුපියල් 1000ක් අවම වැටුපත් දෙන්න කියලා ඒකට නෙමෙයි. ඒක කොහෙවත් නැහැ රුපියල් 1000 කතාව. සමාගම් එකම වෙලා තියෙන්නේ රුපියල් 700. මේ අවම වේතන ඉන්දියානු කම්කරු අවම වේතන සංශෝධන පනත ගේන්නේ අවම වේතනය දෙන වයස අවුරුදු 15 නෙවෙයි 16 කියලා කියන තමයි මේ පනත ගෙනලා තියෙන්නේ. ඒතර මේ ඉතුරු පනත් ඔක්කොගේ මෙහෙමයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ස්ත්‍රීන් තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීම පනත් වලට කරලා තියෙන සංශෝධන ඇතුලේ ස්ත්‍රීන් ළමයි සහ යෞවනයන් බරපතල ලෙස සූරා කරන්න ඕන කරන පරිසරය හැදමී යනවා. ඉතින් මේ ඔක්කොම මැද ආණ්ඩුව විකාර කර කර ඉන්නවා. දැන් මේ ගොවීන්ට අදාළ මෙහෙම පනත් සම්මත වෙනවා. ඉඩම් වලට අදාළව කම්කරුවන්ට අදාළව අද පාර්ලිමේන්තුවේ අර විදිහට පනත් සම්මත වෙනවා. ඒව සම්බන්ධ විපක්ෂයක් කියලා එකක් තියෙනවා. කටාරින්නේ පාර්ලිමේන්තුවේ කටාරිනවත් දන්නේ නැහැ. එළියේ කිසිම දෙයක් එක සම්බන්ධ කියලා නැහැ. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හම්බෙනවනේ ඔය පනත් කලින්. පනත් කෙටුම්පත් හම්බෙනවනේ. ඒව සම්බන්ධ කිසිදු දෙයක් සාකච්ඡා වෙලා නැහැ. දැන් ආණ්ඩුව ඇතුලේ දේශප්‍රේමීන් කියලා මහ ලොකු පිරිසක් හිටියා. ඉඩම් ආඥා පනත සංශෝධනය කරන්න තීරණ ගනිද්දී කැබිනට් මණ්ඩලයේ කටේ පිට්ටුද තිබුණේ කියන දේශප්‍රේමීන්. ඒගොල්ලෝ මොකද්ද කරේ කැබිනට් මණ්ඩලයට වෙලා? අදම ගන්න එළියට ඇවිල්ලා ප්‍රශ්න කතා කරේ නැහැනේ. එතකොට දැන් මෙන්න මෙහෙම බරපතල අර්බුදයක් තියෙනවා. ඒ ඇස්සේ ජනාධිපතිවරයා හිතාගෙන ඉන්නවා මේ ඔක්කොම දේවල් මේ හමුදාව දාලා කරන්න පුළුවන්. ගලන්න රියදුරු බලපත්‍ර නිකුත් කිරීමටත් හමුදාවට බාර දීලා ගල්කොරේ කරගෙන යන වැඩෙත් හමුදාවට බාර දීලා දැන් ඊයේ ඊටාම විහිළු සහගත හාස්‍යජනක පුවතක් වාර්තා කරා අධ්‍යාපන අමාත්‍යාංශෙත් එකඟ වුණා කියලා ඉංග්‍රීසි අධ්‍යාපනයේ නංවන්න පාසල්වලට ඉංග්‍රීසි ගුරුවරු වෙනුවට හමුදාවේ කට්ටිය දානවා කියලා. මරු ඉතින් දැන් මෙහෙමයි ගණිතය අධ්‍යාපනයත් අවුල්නේ. සාමාන්‍ය පෙළ විභාගයේ විශාල පිරිසක් ගණිතය අසමත් වෙනවා. ඔය ගුරුවරු ටික අයින් කරලා ඒකටත් හමුදාව දාන්නෝ. ගණිතය උගන්වන්නත් හමුදාව දාන්න. ඉංග්‍රීසි උගන්වන්නත් හමුදාව දාන්න. දැන් ඕනනම් තව ඕක දිගු කරන්න පුළුවන්. දැන් මේ හාමුදුරුවරු මෙච්චර කල් බණ කියලා තියෙන මේ රටේ මුකුත් මේ වෙනසක් වෙලා නැහැ. හාමුදුරුවරු බණ කියන එක හරි නැහැ කියලා ඒකත් බාර දෙන්නකෝ හමුදාවට. දැන්ටත් බණ කී කී ඉන්නේ අර හමුදාපති එහෙම. ඒගොල්ලන්ව දාන්නකෝ බණ කියන්න. මේ ඔක්කොම එහෙමනම් කරන්න තියෙන්නේ මුළු රටම සමස්ත ලක්ෂ 80ක් ඉන්න මුළු ශ්‍රම බලකායම හමුදාවට බඳවගෙන එහෙනම් ඒකයි කරන්න තියෙන්නේ. හමුදාවට බඳවගෙන ඔක්කොම හමුදාවේ කියලා කියන්නේ. දැන් මේ ඉංග්‍රීසි අධ්‍යාපනය සම්බන්ධ මේක විහිළුවක් සහ අනිත් පැත්තෙන් භයානකයි මේ මිලිටරි කරන්නේ. දැන් මේක කරෙන්නේ කොහමද? දැන් පහුගිය දවස්වල රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවගත්තා. බඳවගත්ත උපාධිධාරීන් 40,000 අතර ගුරු විභාග සමත් වෙච්ච උපාධිධාරීන් 15,000ක් ඉන්නවා. දැන් බඳවගෙන ඒගොල්ලන්ට වැටුප් දෙනවා. හැබැයි ගුරු විභාග සමත් වෙලා අධ්‍යාපන විද්‍යාව දන්න ගුරුවරු 15,000ක් ඉන්නවා. දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට වෙලා. එතකොට අඩුම ගානේ දැන් බඳවගත්ත පිරිස අතර ඉන්න ගුරු විභාග සමත් වෙච්ච 15,000 ඇයි ඔය කියන දුෂ්කර පාසල් වලට යවන්නේ නැත්තේ? ඇයි යවන්නේ නැත්තේ? ඒක කරන්නේ නැහැ. හමුදාව දානවා කියලා පිස්සු කෙලගෙන ඉන්නවා. ඊට පස්සේ දැන් අධ්‍යාපන විද්‍යාපීඨවලින් ඒ ගුරු පුහුණු අවුරුදු 3ක් 4ක් තිස්සේ ගුරුවරයෙක් ලෙස පුහුණුව ලැබූ 3772ක් ඉන්නව රැකියා විරහිත විද්‍යාපීඨවලින් පිට වෙච්ච ඒ 3772 බඳවගෙන ඇයි ඒගොල්ලෝ යවන්න බැරි පාසල්වල ගුරු හිඟිය පියව? පාසල්වල තියෙනවා 29,000ක ගුරු හිඟියක්. 29,000ක ගුරු හිඟියක් තියෙනවා. මේව හමුදාව දාලා බේරන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි. 29,000ක ගුරු හිඟියක් තියෙනවා. ඒතර උපාධිධාරීන් ඉන්නවා 50,000ක් විතර. එළියේ රැකියා නැතුව ඒ මිනිස්සුන්ව බඳව ගන්න පුළුවන්. බඳවගෙන ඒගොල්ලන්ගේ යන්න පුළුවන්. අපි ඉංග්‍රීසියම ගත්තොත් එහෙම higher national diploma in english ඒක කරන ඉංග්‍රීසි ගුරුවරු පුහුණු කරන ආයතන තියෙනවා 17ක්. ඒ ආයතන 17න් සාමාන්‍යයෙන් අවුරුද්දකට 2000ක් විතර පිට වෙනවා. ඉංග්‍රීසි පුහුණු ගුරුවරු වසර ගන්න. දැන් මේගොල්ලෝ කියන්නේ මේ හමුදාවේ ඉන්න ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අය තමයි ඉංග්‍රීසි උගන්වන්න දාන්නේ කියලා. ඉතින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අයට ඉංග්‍රීසි උගන්වන්න පුළුවන් නම් අපිට සිංහල කතා කරන්න පුළුවන් නේ. අපිට පුළුවන් සිංහල උගන්වන්න ගිහිල්ලා අපිට භාෂා ප්‍රවීණතාවයක් තියෙනවද එහෙම කරන්න? කතා කරන්න දන්න කෙනෙක්ට පුළුවන් භාෂාව උගන්වන්න. එහෙනම් අර එංගලන්තේ වගේ රටවල, ඇමරිකාව වගේ රටවල, ඕස්ට්‍රේලියාව වගේ රටවල මුළු ජනගහනයටම ගුරුවරු වෙත හැකි. ඇයි ඉතින් ඔක්කොම ඉංග්‍රීසිනේ කතා කරන්නේ? අධ්‍යාපන විද්‍යාව ගැනවත්, විෂයන් ගැනවත් අබමල් රේණුවක් දන්නේ නැතුව මහලොකුර දැන් ජනාධිපති කිව්වේ විෂනරි ලීඩර්, දැක්මක් සහිත නායකයා ලොකු කතා කිව්වා. අඩුම ගානේ උගන්වනවා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඉස්කෝලේ ගිහින් තියෙනවද කියලා සැකයි. වියත් මග විද්වතුන් ඔය වගේ කතානේ කිව්වේ.
වියත් මගේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද උගන්වනවා කියන්නේ මොකද්ද කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ 7000ක් ඉන්නව දැනට ඉංග්‍රීසි පුහුණු ගුරුවරු රස්සාවක් නැතු. 7000ක් ඉන්නව ඉංග්‍රීසි පුහුණු ගුරුවරු අර අර ආයතන 17න් පිට වෙච්ච. ඒ ඉංග්‍රීසි පුහුණු ගුරුවරු 7000ට උගන්වන්න රජයේ මුදලින් මහජන අරමුදල් වලින් වියදම් කරලා මේ මිනිසුන්ට උගන්වලා තියෙනවා. උගන්වලා ඒ ඒ ඒ වියදමෙන් ඵලයක් ගන්නවත් නැතුව ඒගොල්ලෝ ඔහේ ගෙවල් වල රස්සියා දුවේ ඉන්නේ. හමුදාවයට කියනවා ගිහිල්ලා ඉංග්‍රීසි උගන්වන්න කියලා. දැන් මේ නැගෙනහිර පළාත කියනෝනේ. දැන් නැගෙනහිර මේ මේ නැගෙනහිර පළාත ගැන කියද්දී නැගෙනහිර පළාතේ 154ක් ඉන්නවා මේ ඉංග්‍රීසි ගුරුවරු ඉංග්‍රීසි පුහුණු ගුරුවරු රස්සා නැතුව. යවන්නකෝ ඒක 154 දෙන. අර වගේ විකාර කියන්නේ නැතු. එහෙම නැති මෙහෙම එහෙමනම් කියන්න පුළුවන් හරි සිංහල කතා කරන කට්ටිය ඔක්කොම යන්තම් මොනවා හරි කතා කරන්න පුළුවන් නම් ලියා ගන්න පුළුවන් නම් ඒගොල්ලෝ යවනවා ඉස්කෝලවල සිංහල උගන්වන්න. මේ බස් කන්ඩක්ටර්ලට එහෙම හොඳට මේ සල්ලි ගණන් කරන්න, එකතු කරන්න, අඩු කරන්න, ඉතුරු සල්ලි විනාඩියෙන් කියන්න පුළුවන් නිසා ඒගොල්ලෝ යවනවා ගණිතය උගන්වන්න. ඔන්න ඔය වගේ තීරණ ගොඩක් ගන්න පුළුවන්. එහෙම තීරණ ගන්න පුළුවන්. ඒක නිසා මේක සම්පූර්ණ මේ රට පිස්සන් කොටුවක් බවට පත් වෙමින් යන්නේ. පිස්සන් කොටුවක් බවට පත් වෙමින් යන්නේ වැඩේ තියෙන්නේ පාලකයන්ට පිස්සු හැදුනට පස්සේ අර කියනවනේ රජුන් පිස්සු වුණත් එකයි පිස්සන් රජ වුණත් එකයි කියලා අර නාට්‍ය උමත සමරුසාව නාට්‍ය කියනවනේ. දැන් හොයාගන්න ඕනේ උනේ ඇත්තටම රජුරවන්ට පිස්සු හැදුනද නැත්නම් පිස්සෙක්ව රජ කරාද කියන එකත් හොයාගන්න ඕනේ. ඒ දෙකෙන් කොයිකද දන්නේ නැහැ උනේ මොකක් හරි වෙලා දැන් රට පිස්සන් කොටුවක් බවට පත් වෙමින් යනවා. එතකොට ඒක ඇතුලේ ඇමරිකන් ප්‍රාග්ධනයයි කොරියන් ප්‍රාග්ධනයයි ඉන්දියන් ප්‍රාග්ධනයයි චීන ප්‍රාග්ධනයයි ඔක්කොම ඇවිල්ලා මේක ගිලගනිමින් යනවා. කම්කරුවාගේ ගොවියාගේ අයිතිවාසිකම් අහිමි වෙමින් යනවා. අධ්‍යාපනය සෞඛ්‍ය සේවය බරපතල අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. ඒ අර්බුදයට හමුදාව දාලා බේරන්නම් කියලා මේ ඒ අර්බුදයට කැකිල්ලේ පන්නේ උත්තර හොය. ඒක නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා මේවා ඔක්කොම ඉස්සරහා නිෂ්ක්‍රියව බලාගෙන හිටියොත් එහෙම මේවම තමයි වෙන්න නියමිත. මෙහෙම නිකන් බලාගෙන හිටියෝ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා බලාගෙන ඉන්න එපා. මැතිවරණයේදී ඡන්දය දෙද්දී වැරදුනාද නැද්ද කියන එක වෙනම පුද්ගලිකව හිතලා බලන්න. ඒක වෙන කතාවක්. මැතිවරණේ මොන තීරණයක් ගත්තත් මේ එන විනාශය ඉස්සරහා කාට හරි උවමනාවක් තියෙනවා නම් ඇත්තටම MCC නවත්තන්න, කාට හරි උවමනාවක් තියෙනවා නම් ඇත්තටම කම්කරු අයිතිවාසිකම් රැකගන්න, කාට හරි උවමනාවක් තියෙනවා නම් ඇත්තටම ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ඇතුළු අධ්‍යාපන ප්‍රශ්න විසඳන්න, කාට හරි උවමනාවක් තියෙනවා නම් ඇත්තටම ලංකාවේ සෞඛ්‍ය සේවය ශක්තිමත් කරලා මේ කොවිඩ් ඇතුළු උවදුරු වලින් ලංකාවේ ජනතාව මුදා ගන්න. එහෙමනම් ජනතාව දේශපාලනයට එන්න, ජනතාව සංවිධානය වෙන්න, ඒ සඳහා පෙරටුගාමි කාර්යභාරයක් ඉටු කරන්න පෙරටුගාමි සමාජවාදී පක්ෂය සූදානම්ින් ඉන්නවා. අපි ජනවාරි මාසයේ දෙවැනි සතියේ සිට රට පුරාම සම්මන්ත්‍රණ මාලාවක්, ජනහමු මාලාවක් සහ ගුහස් සාකච්ඡා මාලාවක් යනවා. ඒක හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ ජනතාව මුණ දිලා ඉන්න ඇත්ත ප්‍රශ්නේ මොකද්ද, ඒ ඇත්ත ප්‍රශ්නෙට විසඳුම මොකද්ද කියන එක සමාජගත කරන්න. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලනවා ඒ සාකච්ඡාව සමගත් එකතු වෙන්න. ඒ වගේම මේ තමන්ගේ අයිතීන් රැක ගැනීම සඳහා සංවිධානය වෙන්න කියලා.